අද දවසේ ඇත්තටම කොච්චර කවුරු කෑ ගැහුවත් පාර්ලිමේන්තුව ගැන ජනතාවට තියෙන අප්‍රසාදය අපිටත් තියෙනවා මොකද මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු ගත්තම පස් කපණේ වුණොයි වැලි අදිනේ වුණොයි මිනි මරණේ වුණොයි කුඩු විකුණුනේ වුණොයි කුඩු ගේනේ වුණොයි එතනෝල් කාර්යය මේ වගේ මිනිස්සුන්ට තමයි නොමිනේෂන් ලැයිස්තුව දුන්නම ඉතින් ඇත්තටම ජනතාවට 200 ඒකේ නොමිනේෂන් එකේ ඉන්න එකේ හොඳම හොරාටනේ ඡන්දෙ දෙන්න ඕනේ එතකොට හොරු වශයෙන් 225න් හොඳම හොරු ටික ඡන්දෙ දාලා එවුවම තුනෙන් දෙක බලයත් බොරු කරලා ගත්තන් පස්සේ ජනතාව 225 එපා කියන එක සාධාරණයි හැබැයි අද 225 එපා නම් අද 225 එපා නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාවත් ගෙදර යවලා 225 එපා නම් මොකද්ද අද රටේ ජනතාව ඉල්ලන්නේ මේ පාර්ලිමේන්තු ක්‍රමය අපි ශක්තිමත් කරන්න ඕනේ මේ 20 වැනි සංශෝධනයේ හරහා පාර්ලිමේන්තුවේ තිබ්බ බලතල ඔක්කොම අද එළියට දීලා ඉවරලා අද 41 දෙනෙක් එළියට ගිහලා බබ්බුවගේ අත උස්සන් ඉන්නවා ස්වාධීනව හැසිරෙනවලු ස්වාධීනනවලු පාර්ලිමේන්තුව ඇතුලේ 225න් 150 ගානක් ගිහිල්ලා ඉවරලා පාර්ලිමේන්තුවේ තිබ්බ බලය එපා කියලා දීලා ජනාධිපතිවරයාට අද මෙතන ඇවිල්ලා අඬනවා ඒක නිසා මම කියන්න කැමතියි ඇත්තටම මේ මේ සටන විශේෂයෙන්ම මේ සටන අද ආණ්ඩුව බලන් ඉන්නේ මේ මේක දිග ඇරලා දිග ඇරලා දිග ඇරලා පාර්ලිමේන්තුව ගිහිල්ලා මෙහෙම මිනිස්සු පාර්ලිමේන්තුව මේකද මිනිස්සු බලාපොරොත්තුෙන් හිටියේ පාර්ලිමේන්තුව ආපු ගමන් තීන්දුවක් ගනි තුනෙන් දෙකක් නැහැ ආණ්ඩුවට නැහැ මෝෂන් එකක් ගෙනයි ප්‍රෙසිඩන්ට් ඉම්පීච් කරයි ඒක කිසි දෙයක් කරන්න අද ආණ්ඩුව පක්ෂ ඇතුලේ පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරන්නවත් ක්‍රමයක් හදලා නැත්තම් ඉතින් කොහෙද ඉම්පීච් ගන්නෙ පාර්ලිමේන්තුවේ අද මම බය නැතුව කියනවා ලැයිස්තුවක් තිබ්බා දුදේ විපක්ෂයේ කතිකේන්ට විපක්ෂයේ කතිකයින් පාර්ලිමේන්තුවට ඇවිල්ලා උදේ ඉඳන් බලන් ඉන්න අත උස්සන කාට දෙනවා ඊට පස්සේ මෙතන විපක්ෂ මන්ත්‍රීවරු රණ්ඩු වෙන්න ඕනේ මේක තමයි ආණ්ඩු පක්ෂයට ඕනෙලා තියෙන්නේ ජනතාවට පෙන්වනවා මේ පාර්ලිමේන්තුවත් වැඩක් නැහැ ඒකනේ ඊයේ මම දන්න විදිහට ඊයේ මේ පාර්ලිමේන්තුව ගාව උද්ඝෝෂණ කරන්න ගෙනාපු මිනිස්සු ආණ්ඩු පක්ෂ මිනිස්සු ආණ්ඩු පක්ෂ මිනිස්සු ගෙනල්ලා නැහැ නේ මේ ගෝඨාභය රජතුරන්ගේ විරුද්ධ පාර්ලිමේන්තුවට විරුද්ධ කියලා පෙන්වනවා ගෙනාවේ හැබැයි මතක තියාගන්න මේ හැමෝම අද හිතාන් ඉන්නේ දැන් ඊළඟ සති දෙක ඇතුළත අවුරුදු වෙනවා අවුරුදු නිවාඩු වෙනවා ඊට පස්සේ ඊස්ටර් සන්ඩේ එනවා එතකොට අවුරුද්ද ඊස්ටර් සන්ඩේ එනකොට මිනිස්සුන්ට කම්මැලි වෙයි මේ උද්ඝෝෂණ කරන්න මිනිස්සු මහන්සි වෙයි උද්ඝෝෂණ කරන්න එතකොට මේ උද්ඝෝෂණ ටික නවති අපිට මේ කාපව මේ බොරු ටික කියාගෙන යන්න බෑ මොකද අද ඉන්ඩියන් ක්‍රෙඩිට් ලයින් එක ආපු ගමන් අප්‍රේල් මාසේ මැයි මාසේ එනකොට තෙල් ඩීසල් එහෙම පොඩ්ඩක් ෂේප් එකේ හම් වෙයි හැබැයි මේක දීර්ඝ කාලීන විසඳුමක් නෙවෙයි කියන එක මතක තියාගන්න අද මේ අද මේ සටන කරන්න ඕනේ බස්නාහිර පළාතේ ඉන්න ජනතාව මොකද ගමේ මිනිස්සු උද්ඝෝෂණ කරලා උද්ඝෝෂණ කරලා උද්ඝෝෂණ කරලා මහන්සිලා ඉන්නේ නැත්නම් අද ගමේ මිනිස්සු කොළඹට බස් එක එනවා ගොවින්ට පොහොර දෙන්නේ නැතුව අද ගොවින්ට කන්න බොන්න නැතුව ඉන්නකොට කොහෙද ගොවින් බස් අස්සන් කොළඹෙන්නේ ඒක නිසා මේක බස්නාහිර පළාතේ සටන මතක තියාගන්න හැමදාම සටන් කරන්නේ ගමේ ඉන්න මිනිස්සු මේ සටන බස්නාහිර පළාතේ ඉන්න කොළඹ ගම්පහ කළුතර මිනිස්සු අතාරින්න එපා පාර්ලිමේන්තුවේ හැමදාම අද මේ ආණ්ඩු පක්ෂේ සෝරි සමා වෙන විපක්ෂයේ පක්ෂවල සංවිධාත්මකව තමයි උද්ඝෝෂණ කරන්න කියලා කියනවා විපක්ෂේ පක්ෂ සංවිධාත්මකව උද්ඝෝෂණ කරා නම් මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විතරනේ මෙතන එකමති කෙනෙක්වත් ගෙදර යන්න බැරි කරනවා මේ ජනතාව උද්ඝෝෂණය කරන්නේ අර බබෙක් කුස්සන් ආපු අම්මා මේ අන්තවාදියෙක්ද is that mother an extremist